සමන්තා චක්කවා ලේසු අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මං නිරා ජස්ස සුනන්තු සග්හමොක්හදන් දම්මස වෙන කාලු අයං බදන්තා ධම්මස්සවෙන කාලු අයං බදන්තා දම්මස වෙන කාලු අයං බදන්තා නමුතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස සාධෝ සාධෝ සාතෝ. ගරුතර මහා සංගරත්නින් අවසරයි. ශ්‍රද්ධාවන්ත, පෙන්වත්න අද සෙනසුරාදා සිත්නේ තසපෝට ඉතාම ගෞරවෙන් දායිකත්වෙන් එකතු වෙන්නේ. අනුරාධපුර සංගමිත්තා ආරාමි පංවත් නෙත් ශ්‍රාවිකාවක් විසින්. ඇගේ සියලුම සත්ප්‍රාර්ථනා සපලවෙන්නට කිය අපි මෙත්්සිතින් ආශිුවාද කරනවා. පෙන්වත්න අපි උදාවිච්ච නැවුම්වර්ෂය ඔබ හැම දෙනෙකුටම ආශිර්වාද කරනවා පිනෙන් කුසලයෙන් වැඩෙන වාසනාවන්ත පිින් බන්ත වර්ෂයක් වේවා කියලා හැම දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවේ සැලසෙන දිගාසිරි සැලසෙන මේ ලැබුව මනුසජීවිතෙන් පලනෙලන වර්ෂයක් බවට මේ ලැබුව නවවර්ෂය පත්වේවා කියලා හැම්ම දෙනකොටම ආශිරවාද කරනවා. ප්‍රශය අවසරණ මේ උදාාවෙනවර්ෂයට ආශිරවාධ ප්‍රාර්ථනා කරගෙන ඒ සජීවි දේශනාවක් සිදුවනා කැලනිය තෙල්වත්තේ බොල්ලෑගල පන්සල ඉඳලා. සිටන දසපුුවට පමණකුරුවවෙච් ඇතැම් අය සමහරිටේ දේශනාව මගැහැරෙන්න්නට ඇති ප හිදෝබට විශේෂයෙන් සිහිපත් කළා වර්ෂයක් අත්හැරිලා ගෙවීගිය වර්ෂයෙන් නවර්ෂයක් උදාවෙන මේ පින් බර හොතේ මිනිසුන්ගේ මනසට යම්කිසි නැවුම් සිතුවෙලිහ හැදෙනෝ. මිනිසුන්ට ඒ දවසටිකක් අලුත්ගතියක් දැනෙනවා. වර්ෂය උදාවෙනකොට. ඒ නැවුම් මානසිකත්වය කකුගේ හිතට සමහර එලාට අ හිතේතේච්ච පීඩනය අඩු කරන්නත් හේතුවක්. මොකද වර්ෂයක් එක දිගට ගෙවීගෙන වර්ෂය අවසානයන කොට පින්වා හරිම තෙහෙට්ටුවේ හරිම විඩා බරයින. දවස අවසානි වගේ දවස උදේශන නැවුම් තියෙන ස්වභාව නෙමෙයි දව සවසානය අපිට අත්දකින ලැබෙන්නේ දව සවසානය හරිතේ හෙට්ටුයි කායිකව වෙහෙස කරයි එහෙම තමයි හැම දෙයක්ම ගෙවෙනකොට දේක තියෙන අලුත දැනෙන නැවම් ස්වභාවය පින්වාත් ගවෙන කොට නෑනේ ඔයත්තෝ අලුතෙන් ඇඳුමක් ගත්තම ඒ ඇඳුමා අලුත ගත්ත කොට දැනෙන නැවුම් සස්වභාවේ ඇතුම ගෙවලදාන කොට නෑ මොහරි බාණ්ඩයක් ගත්තට පස්සේ ඇඳක් පුටුවක් මේසයක් මොකක් හරි දෙයක් කෝප්පයක් පිගාන වාහනයක් දුරකතනයක් ඕන දෙයක්.ඒදේ ගත්තා අලුත තියන නැවු ස්වභවි නැපින්ංවත් ගෙවීගෙන යනකොට. අලු තොපන්න දරුවෙකුගේ තියන නැවම්ස්වභාව නෑපින්වත්න්නේ හමර ඇලි වැටි වයෝරුද වෙලා කුදු ගැහිච්ච වැඩිහිටි සරීරයක අපිට දකින ලැබෙන්න අර සියුමැලි අලු තෝපන් කිරිදරු එකකුගේ තියන නැවුම් වභාවේ. ඕනම දේක ගෙවීගෙන ඇනකොට තියෙන තත්ත්වයෝකයි. ඒක වර්ෂයටත් එහෙමයි. එකගැන කාලයට කාලය කියන එක ආරම්භේ අපිට දවසාරම්භේ මාසකාරම්භේ අවුරුද්ධ කාරම්භේ ඕනම දේක ආරම්භෙදි දැනනේ නැවුම් සභාවේ ගෙවීගෙන යනකොට නෑ එක ලෝක ධර්මතාවයක් ඒ ස්වභාවයක්. අපි හැම අවුරුද්දෙම අවුරුද්ධ උදාවෙනකොට සුභ කියන වචනය එකතු කරගෙන. වස්සර ආරම්භේ පත්තන පාර්ථනය සුභ නවස්සරක් වේවා කියන්නේ ප්‍රාර්ථනය පින්වන්නේ චි කාලිඉඳලම අද වෙනකම් පැතුවා සුබනවාසරක් වේවා කොච්චරන් ජීතය අපිට ඇහිල ඇත්්දොය වචනටික. මං කියන අද නෙමි දැන් අදත්ව ඇත්තන්ට මේ සද්ධ ඕන තරන් ඇහෙනවානේ හඬ සුබනව වසරක් වේවා සුබන වසරක් වේවා කියලා අදදවස එහිච්චොයි වචනටික පුංචි කාලිඳදල කොච්චරැහිල තියනවාද තරම් ොව අපසට හැරල බලන්න බලනොකොට ඔබට දැනෙන් එ පින්වත්න්නේ ජීවිතය ඔය කියන තරම්ම සුභවනාද ඒහමයි කියලා අපි අසුභාකල් පොලින්ද බලන්න ඕනේ ඔබට අතීතයේ ගෙවිච්ච ස්වභාවේ මහ ලොකු වෙනසක් අනාගතය නෑ පින්වන්නේ මේ ජීවිතය ගෙවන ස්වභාවෙමයි අපිට කල්ප එකට පෙර මනුස්සු ලෝකයාාවනම් කල්ප සීයකට කලින් මනුසු ලෝකාවනම් කල්ප දාහකට කලින් මනුස්සු ලෝකාවන හැම දාම ගෙව් පින්වුවත්න්නේ මේ දිරදිර යන ස්වභාවිත මයා ඒකි වෙන සක්නය. එනම් අපි ඉදිරියටත් තව කොච්චර ගෙව්ුවත් මේ එ සසර ගෙවගේව යනව කියන්න පින්වාති මේ වගේ අවුරුද්ධෙන් අවරුද්ද ගෙවෙනවර්ෂයයි උදාවෙන වර්ෂයයි කිය කියා ගෙවෙනබයසයි උදාවෙන වයසයි කිය කිය ගෙවෙන දවසයි උදාවෙන දවසයි කිය කිය න එක තමා මේක තමයි සංසාරෙ චක්‍රේ ඔබට මේ චක්‍රය අතහරින්න මේ යන ගමන අතහරින්න ඕන කමක් තියෙනවාන මට තවත් යන්න බෑ මේක වෙහිසයි කියල හිතෙනවානම් මනුස්සේකොට පින්වත් නිහම හිතන කියලා එය මේ ජීවිතය යම් කිසි තැනකින් කොතනින් හරි මට දැන්බෑ නවතිනවා කියල වෙන ගමනක් අපිට අත්තාර්ල දාන පුළුව අගුුණනාට සමහර විවාහ වෙච්චයි විවාහ ජීත තවත් බෑමං මේ කතාරිනවා කියල දික්ක සාද වනාාට බස් එකක කොහැරි ගමනක් යන කෙනෙක් තවත් මට මේ බස් එක යන්න බෑ කියලා බස්ස එක නවත්තල බැහලගියාට කෝච්චියයකින් බැහැලගියාට මේ සංසාරෙන් පින්ගත් නහෙම බැහැලයන්න එක පාට බෑනෙ මේ දුර වෙහෙසහි කියලා දැනෙන කෙනා මේ දුර නවත්ත ගන්න නං තවත් යන්න බෑ මන් දැන් නවතින් නඕනි කියලා හිතෙනවා නං ඒක හිතලා පමණක් කරන්න පුළුවන් දෙයක් නෙමේ බෝසතාණන් වහන්සේලාට ඕනු නෙත් පින්වත්න මේ යන දුරගමන නවත්වන්න ඉතින් බෝසතානන් වහන්සේලා හැමතිස්සෙම කින්කුසල ගවේසීව මොකද්ද කුසලය කියල සොය සොයා සසරපුරා කාලික පාරමිතා පිරුවනක් ඒ පාර්මිතා පුරොපු කාලේ පවත්න බෝසතාානන් වහන්සේලා අනන්ත සසරේ දුක දැක දැක තමන්ට සමහර විට සසරගමන නිමා කරන්න තියෙන අවස්ථාත් අතපසු කරමින් ලෝකයාාවත් දුකින් මුදවන්නට ඕනේ කියන ඉලක්කෙන් උන්හන්සේලා මහා කරුණාවකින් මේ සසරේ පාරමිතාපුරාගෙන සම්බුද්ධතර පත්තු වුණ තමන් වහන්සේ මිදෙනව වගේම තවත් ලෝකයාවත් මේ ගමනෙන් නවත් අන්න ඕන කියලා එනිසා පින්වත්න පලවෙනිේ දේ තමයි අපිට මේ ගමන නවතින්න නං තනියෙන් බෑයදේ කරන්න තනියෙන් මේ සසර නවතින්න කාටවත් බෑ ඒ ගමන තනියෙන් නවතින්න බැරි ඒකට උපකාරයක් ඕනේ ඒ ධර්මය උපකාරය ධර්මය පකාරේ සලසල දෙන බුදුවරු සරණයන්නේ ඒ බුදුරජාණන් වහන්සිකි පිහිට ගන්නේ උන්න්නහන්සසිගේ ශ්‍රාවකයන්ම සරණයන්නේ ඒ ධර්මය සරණයන්නේ පිවත්න ඒ ගමන නිමා කරන්න. යම් කිසි කෙනෙක් ඒ ධර්මය ඇහැනකං කාටහරි ඒ ධර්මය අහලා තමන්ගේ සසරේ ස්වභාවය අවබෝධ කරනකං කවුරුවත් දන්නේ නෑ මේ සංසාරයේ නිමා කරන්නේ කොහොමද කියන එක. ඇතැම්මයටඒ විහෙස කරවන හම හිතනවා ජීවිත නැති කරගන්න ඕන කියලා සමහරු සේද විෙනසාගන්නවා. අපි දැක්කව සේද විෙනසාගන්න බොහෝ දෙනා කියන්නේ ජීවිත විහෙස කරති ඒත් එෙහෙට්ටුව දරාගණඩ බැරිහින්දා තවත් යන්න බෑ ඉදිරියට කියලවුන් හිතනෝ නවත්වන්න ඕනි කියලා හැබැයි පින්වත්න සියදවිෙන සාගත්ත කෙනෙක් තවත් එතනින් ඊටත්වඩා වෙහෙස කර ආත්මිකට ඊටත්වඩාතෙහෙට්ටු ආත්මිකට ඊටත්වඩා දීර්ග ආත්මිකට බොහෝකල් වාසය කරන්න වෙන දුක්විට විදාා බොහෝකල් වාසය කරන්න වෙන දීර්ගාත්මිකට තමන්ගේ හෝස්මටි කාරගන්නවා ඒ අය කරේ පින්වත්න්නේ තවත් මේ විහෙස මට එපා කියලා ඊට වඩා වෙහෙස උරුම කරගන්න උත්තරයක්. එනිසා මේක කවදක්වත් තිෙහෙට්ටොයි වෙහෙසයි කියල සේදය නසාගෙන මේ ගමන නවත්වන්න බෑ ඔබ දකින්න ඇතිමේ ගෙවිච්චා වසර දෙදස් විසියක වසර ඇතුළෙ මිනිසු හරියට දුක්වින්ද මිනිස්සුන්ට ජීවිතයේ කොරෝණ වසංගතයත් ඊට අමතරෝ මිනිස්සුන්ට සමාජය තුළින් විඳින්න තියෙන නොයෙකුත් අපහසුතා කරදර බහෝමයකට මෝන දෙන්න සිද්ධ වුණා පින්වත්න අපේ හිතනවා දැම් මේ උදාවෙච්ච වසර ස්ෝභනාව වසරක් වේවා කියලා පතල කිරිබත්තිකක් කාල අලුත් ඇඳුමක් ඇඳලා අපි බලාපොරොත්තුනාට මේ පින්වත්නේ ගෙවිච්ච ස්වභාවෙන් ආය යමුතු වෙනසක් නෑ එකක් මතකතියාගන්න. ගෙවපු වසරටත් වඩා අපිට මේ උදාවෙච්ච වසර ඇතුළි පින්වත්න දුක්වින් ඉන්න වෙන්න පුළුව ගෙවිච්ච වසරේ කුස පුරවගත්ත ආහාරටිකට වඩා මේ උදාවෙච්ච වසරේ කුස පුරවගන්න තිනෙන ආහාර හිංඟ වෙන්න පුළුවන්. ගෙවිච්ච වසරයේ තිබිච්ච යම් සුව පහසුවත්තිී නොන. ඒ සියලු සුව පහසු කම්පින් වත් මේ උදාවෙච්ච වසරේ අඩු වෙන්න පුළුවන්. ස්ොබයි කියලම් බොරුවට ඔොලුව රවට්ට ගන්න නෙමේ ඇත්ත තේරුන්ගම අපි හැම දෙනකොටම ජීවිතේ යම්කිසි විදිහකට කාල විපත්තියක් විදිහට මූුණ දෙන්න තියෙනවා නම් දුස්කර කාලපරිච්චේදයක් එවැනි දුස්කර කාලපරිච්චේදයක්, කාල විපත්තියක් අපේ අභියස තියෙන අපේවාන්නේ. අපි හැම දෙනෙකුටම මේ සසරේ ස්වභාවිතේරුන් ගන්න මේ ජීවිතේ, මේ විදින අදදැකෙන් ඔන්නන් කමටහනක් කරගන්න තරම් ඕන තරන් අපි අදදකින ඔබ හෝ දේවල් ඔබට ඇත්තටම බුදුරජාණන් වහන්සේකි උතුම් ධර්මය තුළ මේ සසර නිමා කරන්නට අවශ්‍යනං ඔබ කළියයුත්තේ මොකක් ද කළයුත්තේ කුමක්ද කියන එක ගැන මේ සසර නිමා කිරීමට කළයුතු දේ ගැන පැහැදිලි වැටහීමක් නැති බොහෝ දෙනාට වසර ආරම්භය කරන මේ පළවිනි දේශනාවදී ටිකක් පැහැදිලි කරල දෙන්න ඕනේ කියලා අපි හිතුවා. දුර යන ගමන නවත්තන්න නං මොකදද කළයුත්තේ. පින්වත්න්නේ ඔ බහලතින චතුරාරි සතති කියල වචනය. චත්තුර ස ආර සත්‍යය හතර ආර සත්‍ය හතර දුක්ක ආරය සත්‍ය දුක්ක සමුද ආරි සත්‍යය දුක්ක නිරෝධ ආරය සත්‍යය දුක්ක නිරෝධ ගාමිණී පටිපද ආරි සත්‍යය මේ හතර ඔබ මේ චතුර ආරි සත්‍යය ගෙන කොතෙකුත් අහලා ඇති කියවලා ඇති ආඩ කරලා ඇති ගෙනගෙන ඇති මතකිත් ඇති ආරය සත්‍යය හතරේ පලවෙනි ආරය සත්‍ය පින්වත්න පංචුපාදානස් කන්දී දුක්කස් කන්දය ඒත පලවෙනි ආරි සත්‍යය සියලු දුක්ක තමයි පලනි ආරි සත්‍යය එතවට මෙතනදී අපි කතා කන හැම්ම දුකක්ම මේ ගෙවී ගියවර්ෂයේ කතාකරපු අදැකීමම් ත්තත් ඒ හැම්ම දේකම තියෙන පින්වත්න්නේ සංකිත්්‍යයන පංචුපාදානක් කන්දාා හකුලොල ගත්තොත් එහෙම පංචුපාදානස්කන්ද අපිට සසරේ තියන අදැකීම් තුළ මේ මනුස ජීවිතයේ ඉපදිලත් අපි අම් දුකක් විදිිරනගේ හැම දුකක්ම පංචුපාදානස්කන්ද කාල දාල තියන සසරි පුරාම තියෙන පින්වාත් පංචුපාදාන ස්කන්ධ දුකක් කියන්නෙම ස්කන්ධයක් දුක ස්කන්ධයක් කාලය අවකාශයක් අතර මේ කතා කරන රූප වේදනා සං්ඥා සංස්කාර විඤ්ඥාන කියන මේ සියල්ල පින්වත්න අපි එක එක අදදැකීම් විදියට මට මෙහෙමුණා මට අරහෙමුණනා මට මෙහෙම දැනුනා මට මෙහෙම හිතුනාෙම වින්දා මට මෙහෙම ඇහුනා ම මෙෙම දැක්කා කියලාපි වචන කරනවා. අත්විදිපු අතේත අත්දැකීම් තුළ අපි පංචුපාදානස් කන්දයයි පංවත්න වචන කරල තියෙන්නේ. වර්තමානය අපි යමක් අත්දකිනෝනං පාදානස් කඳතමයි මේ වචන කරන්නේ අනාගතය යමක් විඳිනවනම් අදදකිනෝවනම් ඒත්ේ අනාගතය හටගන්න පංචු පාදානස් කඳතමයි වචන කරන්නේ ඔබ හිතන්න මේ සියලු දුක අපි කතාගන අර දුක මේ දුක කියල කියන සියල්ලම හැම අදදකීමක්ම ොුණු කරල ගත්තුත් එහෙම. ඇහැ ඔස්සේ ලබපු අත්දැකීම් වෙන්න පුළුවන්. එක්කො පෙන්වත්ි කණ ඔස්සේ ලබපු අත්දැකීම් වෙන්න පුළුවන්. එක්කො නාසේ ඔස්සේ ලබපු අත්දැකීම් වෙන්න පුළුවන්. දිවෝසේ ලබපු අත්දැකම් වෙන්න පුළුවන්. කයෝස්සේ ලබපු අත්දැකීමම්වෙන්න පුළුවන්, මනසෝස්සේ ලබපු අත්දැකම් වෙන්න පුළුවන්. ජීවිතයේ, අපිට දුස්කර කාල පරිච්චේ දෙක විඳින දුක වෙන්න පුුවන්. මේ සසරේ විඳින කොහයාරි ආත්මික යම්තාක් දුකක් ඉදිරගේ හැම දුකක්ම වෙන්න පුළුවන්ග ඔක්කොම පින්වත්න්නේක්කො ඇහැ ඔස්සේ ලබනත්්දැකම්, කනෝස්සේ ලබ නද්දැකම්, නාසඔස්සය ලබනද්දැකම්, දිවෝස්සය ලබ නදදැකම් කයෝස්සය ලබ නද්දැකම් නසෝස්සේ ලබනත්්දැකම් පින්වත්න්නේ. එනං අපේ, හටගෙන නිරුද්ධ වෙලාගේපු ආයත්තනය ගැන තමයි මේ දුක්දුක් දුක් කියල කතා කරලතින් හැම දෙයක්ම ගෙවීගිය වසර කියල කියන්නේ කොහේ මොකදදේ දෙදස් විසයක වර්ෂය පුරාම වර්ෂයක් කියල තමන්ට පුද්ගලිකව තියෙන හැම අත් දැකීමක්ම පින්වත්න ආයතනයන්ගෙන් හටගත්තාව අරමුණු ගොඩක් විතරයි වල්පල ගෝතම හාමුදුරෝ විදියට මම ලබපු දෙදස් විසිේ කවුරුද්දයම් අත්දැකම් සමුදායත්තියෙනවනම් ඒ අදදැකම් සියල්ලම ඇහැඔස්සේ ලබපු අත්දකම් කනෝස්සේ ලබපු අත්දැකම් නහයෝස්සේ දිවෝස්සේ කයෝසය මනසෝස්සය ලබපු අත්දැකම් එකන දෙදස් විසි එක කියල අපි වචනකින් කිව්වට ඒ තනිකර මොනොවද ආයත්තන හයක අරමුණු ගොඩක් දස් විසික කියන්නෙම ආයතනහායක අරමුණු ගොඩක්. ඉති එනම් ඒකමතමයි අයිති දස් විසි දෙක කියන්නේ තායාමුතු කතාවක් නේ මෙත් උදාාවන වර්ෂය කියන්නේ ඇහැ ඔස්සේ ල කනඔස් ලබ නරමුණ නාස සේ දිවෝසේ කයෝසය මනසේ ඔස්සේ ලබ නරමනු. ඔබ කියනවනම් සුභවේවා කියලේ කියන්නේ මට පේන රූප සුභවේවා කියෙ එකයි ඔබ කියනවනම් මේ වර්ෂය උදාවෙච්ච වර්ෂය සුභවේවා කියලෙ කියන්නේ මට ඇහෙන ශබ්ද සුභවේවා කියන එකයි ඔබ කියනම් දෙදදාස් විසි දෙක වර්ෂි සුභවේවා කියලෙ කියන්නේ පිුවත්න මට දැන ගඳ සුවද සුභවේවා කියනෙ එකයි ඔබ කියනන මේ වර්ෂි සුභවේවා කියලෙ කියනෙ මට දැනෙන රස සුභවේවා කියන එකයි කියන නම්මට මේ වර් සභ ඔබ මේ වර්ෂය සුභවේවා කියලෙකික් තේරුම මේ කයට දැනෙන පහස සුභවේවා කියන එකයි. ඒ වගේම හිතට හිතෙන සිතුවිලි සුභවේවා කියනෙ එකයි. පංත්න වර්ෂයක මේවා සුභ වෙන්න නං මොකත් දවි කළ යුත්තේ. ඒ වර්ෂය තුළ, තමන්ට සසරත් නිමා කරන්නේ වගේම වර්ෂයත් සුභ වෙන්න මේ ලබපු සියලු අත්දැකේ මේ ලබපු සියලු අරමුණු ඔබ හැරිල බලන්න අතීතයේ ලබපු සියලු අත්දැකී මරමුණු තුළ ඔබ අකුසල අරමුණක් රූප දැකලා වච්චනයක් විදිහට පිට කරන්න හෝ ්‍රියාවක් විදියට කයින් හැසිරෙන්න්න හෝ සිතුවිල්ලක් විදියට හිතින් හිතන් හෝබ කටයුතු කලා නම් එ හැම්ම තැනකමුණේ ඔබ අකුසලයක් එකතු කරගත්තයි දැක රූපේට පුරාණ කරමයක් සමහරයට ගෙවනකොට ඔබයි රූපය දකිනවා ඒ අරමුණත් එක්කෝ බාකුසල සිතුවිලි නං බැහැර කරන්නේ කුසල සිතුවවෙල් නම් ඔබ යොනිු වනසිකාරය නිර්මාණ කරගත්තේ ඒ දැකපු රූපයට ඔබ අකුසල් රාශියයක් එකතු කරගත්තා එතකොට ඔබට දැකපු රූපේ සුබද අසුබදඒරූපේ අසුබයි ඇය ඔබේ රාගෙන් දැක්ක රූපේ ද්වේශෙන් දැක්ක රූපේ මෝහෙන් දැක්ක රූපේ පින්වත්නය ඔබට හදන්නෙ දදුක රාගයඔස්ේ දැකපුරූපේ දවේසියඔස්ේ දැකපුරූපේ මෝහෙ ඔස්සේ දැකපු රූපේ රූපේ දැකලා ඒ රැස්කරගත්ත අකුසලේ ඔබට සසරේ හදන්නේෙ දුක ඒ නංඒ දැකපු අත්දැකීම ඔබ විසිම්ම පින්වත් අයුනිසෝ මනසිකාරය විසිම්ම ඔබ අසුභ කරගත්තා ඔබට ඇහුණ කනට ශබ්දයක් ම කියන්න දෙදස් විසි එක කියනෙ ගත්තොත් ඒ විසියේ ඇතු ලඔබට යම් සබ්දයක් ැහුුණ ඒ ශබ්දය ඔබ රාගෙෙන් හෝ දවේශයෙන් හෝ මෝහෙෙන් හෝ ඔබ ඒ ශබ්දයට අවශ්‍ය අකුසල් රැස් කරගත්තා ඒ අදදැකයමුතු ලබ දුක රැස් කරගත්ත පින්වාත්න ඒ නං ඒ ලබපු අත්දැකීම ඒ ලබපු අරමුණ ඔබට පින්වාත්න සුබදා සුබද ඒ ඔබට අසුබයි ඇ ඔබ දෙදස් විසයක දිහා හැරලැබැලුවත් රාගය නිශ්‍රිත කරගත්ත රූ පරමුණු දේසය නිස්ශ්‍රිත කරගත්ත රූරුණ මෝහෙ නිශ්‍රිත කරගත්ත ර පරමුණුනම් ඒ දෙදස් විසියක වර්ෂයේ වැඩිය එහම ලබපු ර පරමුණු ඔබ දෙදස් විසයක අම්තා රූප දැක්කන ඒ දැකපු සියලු රූපතුළ වැඩිපුරම රාගයනක් නිස්ත්‍රිතුේ දේශයනන් නිස්ත්‍රිතුන් මොහෙන නිස්ත්‍රිතුන පින්වත්න දුක තමයි ඔබ රැස්කරගෙන තියෙන්නේෙ දෙදස් විසියක වර්ෂය පුරාම වැඩිපුර ඒ අත්දැකීම් තුළ ඒ ස්කන්දයන් තුළ පින්වත්න දුක පිණිස තමයි ඔබ රැස්කරගත්තේ. ඇහිච්ච සබ්දත් දෙද විසියක අම්තාකඔට සබ්දහු නම් ඒ ශබ්ධාතරින් ඔබ වැඩිපුර දැ මේ වෙලාම ධර්මය යහනෝ දර්මය ඇහෙනකොට ඔබ පින්වත්න්නේ රාගය හෝ දවේශය හෝ මෝහය හෝ නෙමේ රැස්කරගන්නේ හැබැ අපිට කණට හැන දේවල් අතරේ අපි වැඩියෙන්ම රැස්කරගත්තේ රාගදවේශ මෝහ කියන අකුසල සිතුවෙලිද නැත්තං කුසල සිතුවිලිද දෙදාස් විසයක දිහා හැරල බැලොත් අහපු ශබ්දවලට වැඩිපුර රැස්කරගන්න ඇත්තේෙමුණවාද වැඩියෙන් රැස් කරගන්න තරමට ඒවා සබද අසුබද කියලා ඔබ තීරණය කරලා බලන්න එනන් දෙදස් විසි එක අවුරුද්දේ ඒ ලබපු අත්දැකීම් සියල්ල මතකෙට අරගෙන හැම්මත් දාමත් ඔබ සසරේ කරපු ඒ ගමනම දෙදස් වි විසි දෙක කියන මේ උදාවෙච්ච වාර්ෂයත් ඒ විදදිහට මඔබ අරමුණු ඔස්සේ අකුසල්ද කුසල්ද වැඩියෙන් රැස් කරගන්න ඕේ සුභ වෙන්න පින්වාත්න අකුසල් රැස්කරගත්ත තැනද කුසල් රැස්කරගත්ත තැනද. දුකපිණිස යමක් රැස්කරගන්න වනම් යාට දුක කියන අත්දැකීමල්ට ගබඩාව පුරෝගන්න වනම් දුකස් කන්දේ නැමැති ගබඩාව පුරෝගන්න තරමට පින්වත්නී එතන කොයින්ද සුබ එතකොට ඔබට මේ වාර්ුෂය ඇතුළේ ඔබ සුභවෙන්න නම් ඔබ කළයුත්තේ මොකක්ද රූපය මතිස්සම නුවනින් විමසා දකින්න නුවන දියුණු කරගන්න ඕනේ. ශබ්දය නුවනින් විමසා අහන්න නුවන දවුණු කරගන්න ඕනේ. ගඳ සුවන්ද රස ආදිය නුවනින් විමසා දැනන්න නුවන දියුණු කරගන්න ඕනේ. කයට දැනන පහස ගැන නුවනින් විමසා ලබන්න දියුණු කරගන්න ඕනේ හිතට හිත අරමුණු නුවනින් විමසා හිතන්න නුවන දියුණු කරගන්න ඕනේ. අන්නේ නුවන දියුණුුවෙන තරමට පින්වත්න්නේ ඔයඇත්තන්ගේ වර්ෂය සුභවෙයි. රැස්වෙන අක්කුසල් අඩුුවේ දුක්කස් කන්දය රැස් කරගන්න රැස් ඒ හටගන්න සියලු ස්කන්දයන් තුළ දුකම රැස් කරගන්න ස්භාවය ඔබ පින්වත්න බිඳගයි අපි ජීවිතේ මෙන්න මේ පංචපාදානස් කන්දෙන් එහම නැත්තන් දුක්කාරි සත්තයෙන් යම් කිසි කෙනෙකුට මිදන්න නම් යා මොකද කලි උත්තේ දුක අවබෝධ කරන්න ඕනේ දුකාරි සත්තය කියලා කියන පින්වත්ය අවබෝධ කරන්න තියෙන දෙ දුක විඳින කොට ඒ දුකගෙන නුවින් විමසන්න පුළුවන් කෙනට විතරයි දුකවබෝධ කරන්න පුළුවන් වෙන්නේ. හටගන්න දු කොහොමද විදර්ශනාවෙන් දකින්නේ විදින අත්දැකීමක් දිහා කොහොමද විදර්සනාවෙන් බලන්න ඕනේ. අතීතයේ එවැනි අත්දැකේ විඳපු බොහෝ දෙනා අතර පින්ුවත්න ගිහි ගෙදර ගතකරපු ශ්‍රාවකයොත් ඕන තරන් හිටිය සමහාට තමන්ගේ ස්වාමිපුරුෂයා මැරිලා දරුවත් එක්කම මිය ගිහිල්ල කියලා පනිවිඩයක් කෙනකොට තමන් දානෙ බෙදබෙදඉන්නවා දානෙ බෙදන කෙනා ඒ බෙදන වෙලාවේ අන්න ඔයාගේ මහත්‍යයි දරුවෝටිකයි මැරිලා කියලා ලැබිච්චා ආරංචියය කිසිම තමන්ගෙ හිත කලබලයකට පත්කරගන්න ඇතුව තවදුරටත් තර දානෙටි බෝම නිහඬව බෙදන්න තරන් මනස දියුණුවච්ච ගිහි ශ්‍රවිකාවපින්වා මේ බුද්ධ සාසනය අතීත හිටියා මේ හාමුදුරුවරුන්ට දානෙටික බෙදෙනවා අන්න මහත්ත්‍යයි දරුවයි මැරලය ලැහුුණා ඒක ලියල ගෙනත් දුන්න කඩදාසිය එහෙම්මම සාක්කුවකට දාගෙන පහු අර හැන් දත තියාගත්ත හැ දෙෙන් එහෙම බෙදන ව්‍යන්ජ ටික බෙදබෙද යන්න තර දියුණු මාන සිකත්වයක් පින්වුවත්න්නේ එහම ඇතැම් ශ්‍රාවිකාවන්ට තිබ්බා එතකොට ඇඒ දැකපු දර්ශනය අනුවාගේ මහත්තය මැරුණා දැන් ඔබහිතන්න අද එහම නිතර දන් දෙෙන කෙනෙකොට ඒ වගේ දෙයක් රංචුත් ඒ දකින ඇට පේන කඩදහිය ලිය එවන පණ විඩේ. ඇට වෙන අදදැකීම. හැට පෙන අරමුණා සමහරලාට පින්වත් පින ගැනම දවේශය ඇති කරගන්නවා. මෙච්චර දන් දෙන මෙච්චර පින්කරන මටමදද මෙෙම වෙන්නේ. මටම මේ වගේ කරදරොල්ට මූුණ දෙන්නේ මිස්සු සමහර වෙලාවට ඒවාගේ පින්ගත ජීවිතේ තමන්ගේ දුක තමන් අතීතය සසරේ රැස්කරගත්ත කර්මයන්ගේ විපාක වර්තමානය ගෙවනු කොට හිතනවා හොඳට ඉන්න අපිටම මෙහෙම වෙනවා. අර කිසිම මේ දානයක් පින්ංකමක් මෙලෝදයක් කරන්නති පෞකාරයෝ ඉන්න හොඳට ජීවත්වයනවා අදටත් මිනිස් සුවන තරන්ෙම හිතනවා දේශපාලකොන්නවා පෞකාරයෝුම් හොද්දට ජීවත්වයනවා අපි තමයි දුක්කි දෙන්නේ අපි මේ පින්කරනු අපි මෙච්චර බණහනෝ අපි තමයි දුක්කි දෙන්නේ මිනිස්සු ජීවිතය සමහරලාවට හිතනවා පින්වත්න්නේ අතීතය උරුම කරගත්ත කරමය අමතක වෙලා යම් කිසි කෙනෙක් සුවසේ ඉන්නවා දකිනකොට ඒ මිනිහ මේ ජීවිතය කරන දේවල් එක්කයා මනිනවා ඒ මිනි හොඳට ඉන්න කොහොමද ඔච්චර පව් කරනවා නම් ඔබ හිතන්න පින්වාත් අතීතය කුසල් කරපු කෙනෙක් අතීතයේ රැස් කරගත්ත ඒ කුසල විපාක මේ ජීවිතයේ අත්විදිනෝ හැබැයි මනුසය මේ ජීවිතය පව් කරනවා ඒ මින්න පුළුවන් ැ අපි දන්න සමහලාට මැද පෙරදික ඉන්න සමහර මිනිස්සු හරී සැපවිදිිනෝ හැබැයි හැම තිස්සම උටුවෝ මරණවා හරක් මරනවා සත්තු මරනවා හරියට පින්වන්නේ හැබැ හරි සැපවිදිනෝ කෙනකුට හිතෙන්න්න පුළොන් පව්කාර් මිනිස්ු හැබ හොඳටැපට ඉන්න අපිට තවක් කොමදී. කෙන පින්වා අතීතය කරගත් කුසලවිපාකයක් මේ ජීවිතය විදිිනවා හැබැයි මේ ජීවිතය අකුසල් රැස් කරගත්ත එක දුක්වෙ පාකයා මතු වනාගතය විදිිනෝ පෙන්ගත්න ඒකට කියන්න ආලෝකය ඉපදිලා අඳුරටයනෝ හතර දෙනක්කින් නො එහෙම ආලෝකය එපදිලා අඳුරටයනයයි අඳුර එපදිලා ආලෝකෙට යනායයි දුර එපදිලා අන්දුරට යනයි ආලෝකෙපදිලා ආලෝකටය නෑයි විශා කලඇවෙල්ල අතේතයේ පොන්න විපාකත් එක්ක එපදුුණ එනිසා ආලෝකයේ එපදුනා එ තවත් පින්කරගෙන තවත් කුසල් රැස්කරගෙන ආලෝකෙන් ආලෝකෙටම ගියා හ ඒ වගේ කෙන දැක්කම හිත එන්න පුුව අන්න ඒවාගේ නම් කමන්නය කියයි මිනිසු හොඳට පින්කරගන්න ඒ වගේ ගො හොඳට සැපටඉන්න හැබ සමහර මේ ජීවිත හරියට දුක්විදිනවා ගොඩා දුක්විදිනවා හරි දුස්කර ජීවිතේ හැබැයි යාපින්වත්නේ කරන ක්‍රියාව කුසල ක්‍රියා එ කුසල තුළ කොහොමරි හිතරැකගන්නවා කොච්චර දුස්කරවනත් එය අන්දුුර එපදිලා යන්න යාලෝකෙට මේ ජීවිතයයා විඳන්නේ අතීතේ විපාක හැබැයියා මේ ජීවිත රැස් කරගන්න කරමයටට විඳිනවා අනාගතය සැපවිපාක ඒ තමයි අඳුර එපදිලා ආලෝකෙට යනනා අය එතට සමහරු ඉන්නවා ආලෝකයේ ආලෝකෙට නොෝ වගේම අඳුරෙන් ආලෝකෙට යනොවගේ මනනි පැත්තරත් අඳුරෙන් අඳුරට යනා ඇත්තිවා එකනේ දුක්කිත ජීවිත ගවනෝය සමහරලාවට අපි දන්නවා පුංචි පැල්පත් නිවාස තියන සමහරලට කොළඹට තදාසන්න වගේ තැංවුල කොළම්ඹ ආශිටිතවත්තියනවා සමහරලට එ එන්න මිනිස්සු අතරන්න හොදට බණහන අඇත්තින්නවා. එඒවගේ සමහර අපි දකින මත්කුඩු වර්ග නොෙක් මිනීමැරුම් දෂන නොයකුත් දේවල්ලොලට හරුුවච්ච මිනිස්සු ඉන්න පැල්පත් නිවාස වල ඒ තමයි අඳුරේ එපදිලා අඳුරට යන අය. ඒ මේ ජීවිත තඒ දුක්කිිතව එපදනා වගේම අනාගතෙත් පින් ත්නයි වගේ දුක්ි තාත්මෝොටමයියන්නේ. එතකොට ොතනින් තව පරි සක්කන්නවා ඇර මිනිස්සු චෝදනා කරන කට්ටිය. උ කරන්න එ පව් හැබැයි ඉන්න හොඳට සැපට. අපිට තමයි ප්‍රශ්න කියන කට්ටිය අන්න එතැති වෙන්නම කක්්ද අතේතේ සැපවිපාක මේ ජීවිතය විඳිනවා හැබැයි මතු අනාගතයට දුක රැස් කරගන්නවා. ආලෝකයේපදදිලා අඳදුුරට යන ඔය හතරගොල්ොල සමාජය ඉන්වා කියන එක අමතක කරන අයි තමයි තමන්ගේ පිනට ගරහා කරගන්නේ. එනිසා ඔබ කලියුත්ඒ පින්වත්නී තමන්ට ලැබෙන අරමුණ ඇහටපේ නරමුණ දුක්විපාකයක් වෙන්න පුළුවන් ඔබයි අරමුණට විදින්නේ දුකක් වෙන්න පුළුවන් ඒ දුක්හ විඳින රූප අරමුණ එක්ක පින්වත්නී ගැටි 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 තවතවත් දේශය තිකරගත්තුත් එෙම ඔබ ඔබටඒ රූපය සුභ වෙන්නෙ නෑ ඒක සුභ වෙන්නඒ අසුබයි ඒ වගේ අසුබභ රූපනං ඔබ මේ වර්ෂය පුරාම රැස් කරගන්න සූදානම් වෙන්නේ ඒනම් පිංවත්නී ඔබට මේ වර්ශය සුභනාව වසරක් වෙන්නේ අසුබයි ඔබට කනට ඇහෙන දේවල් එක්ක ඔබ දකින් එතන ඔබට දුකක් ඇතිවෙන්න පුළුවන් කනට ඇහුණ දෙ මරමුණක් ඔබ නො දුකක් දු අතීත කරමයක් ඔබට ගෙවන්න සිද්ධ වෙච්ච විපාකයක් වෙන්න පුළුවන් ඒ දුක හැබයි ඒ දුකට ඔබට එන තරහා ඒ ශබ්දය ඇහනකොට ඔබේ හිතේ ඇතිවෙන්න තරහන එතකොට ඔබ ඒ දුක් විපාක අතීතෙන් ඒ උරුම විපාකි ගෙවද්දි ඔබ ඇැස්කරපු කරමයක විපාකය ඔබ කණට එහිච්ච සබ්දයක් අහාහා ඔබ ගෙවද්දි ඔබ රැස්කරගන්න ආපහු අනාගතයට නවකර්මයක් දේසය රැස් කරගෙන. ඔබ දෙදස් විසි දෙක කියන මේ උදාවෙච්ච වර්ය එවැනි ශබ්ද දුක්විපාක ලැබෙන ශබ්දයක් ඇහනකොට ඔබ එතන දේසේම ැස්කරගත්තුොත් එහෙම පිංගත්න්නේ ඔබට දෙදස් විසි දෙක වර්ෂය සුභන අවාසරක් වෙන්නේ අසුබයි. අරමුණු හැමම තිස්සෙම අත්දැකීම් තුළ ලැබෙන හැම දුකදිම හිතන්න පින්වත්න්නේ අතීත විපාහක ටිකක් මට ගෙවන්න වෙච්ච දුස්කරකාලයක් මේක සමහර වෙලාවට අපිට ඒවාගේ දුක්විපාක එට එකතු වෙලා රැස් කරලා එක්කට එකතු වෙලාම ගෙවන්න වෙන තැන්තියෙනවා ඒකට සුදුසු පවුල්ලොල උපදිනෝ ඒකට සුදුසු රටවල්ලොල උපදිනෝ ැ ඔඇතු දන්න මහර රටවල්ල මිනිසු හරි සංසුන් බොහෝම සුවසේ ජීවත්වෙනවා අපිටත් සහල්ලාටවි රටවල්ලට ධර්ම දේශුනලට ගියාට පසහිතනවා අපේ රටේ මිනිස්සු බලන් ගිහම් වන්න තරන් දුක්මවෙදි ද කියලා එතැම් රටවලල පින්වත් හරීම සුවසේ හරි පහසුවෙන් හරි සංසුන් මිනිස්සු මහ පුදුම මානසික සහනකින් ජීවත්වයෙන රටවලල ගයාාට පසේක අපිට හිතට දැනවා අමතක කරන්න එපා අපිටත් වඩා දුක්විදින තවත් රටවල් ලෝකෙ තියෙනවා සමහරලාවට අපිටත් වඩා ආහාරයෙන් හිඟ රටවල් මේ ලෝකයේ සමහ රටවල් තියෙනවා මැටිකනෝ මැටි අනල්ල රොටිවිදියට හදල පුච්චල රොටි කනව හැබැයි රොටිය ඇතියෙන්නේ මැටි මේ මනුස් සාත්ම ලබපු මිනිස් කනව පින්වත්න මැටි එහම රටවල් තියෙනවා මැටිකන රටවල් දැම් මේ වචන ටික කියනකොට මන්දන්න ඔබටත් හිතට ආපු දෙයක් අපිටත් හාන්දුරුවනය ඉස්සරහට මැටික්ඩ වෙයි ඔබට හිතෙන් නැති පංවත්නී සමහරයේ මැටිකණ රටවල්වල පොළොවේ මොනුවත් හිටෝගන්න තරංව තවන්ට දෙයක් නෑ සමහරලාට බොන්න වතුර ටිකක් නැති රටවල්තියෙනවා. මැටිකන්නේ මිනිස්සු ඒ පොළව හාරල හාර වතුර ටික ගන්නකොට යන්තම් වතුර බින්දුවක් දිවේ ගාගන්න පුළුවන් වතුර බින්ඳුවත් තොලේ ගාගන්න පුළුවන් විදියට වතු හාරල හාරල පොළොවේ අමාරුවෙන් යන්ත මතුර චුට්ටක් ගන්න පින්වාත්ී. එෙම දුස්කරටවල්තියෙන ඒක තියෙන මැටි ටිකක් කන්නේ කුසපුරුවෝ ගන්න අර වතුර චුට්ටකින් පිපාසිනිවාගන්න. අපිට මැටිකන්න වෙනවා කියලා හිතන්නේ තව කෙනෙක්ගෙන් යැපෙන්න්න සිද්ධ වෙන තැන ඉන්න අය. ඔය ඇත්තො පින්වා තමන්ගේ වත්ත තියෙන පුංචි ඉඩකින් හරි තමන්ගේ කුසපුරොවගන්න මොනවා හරි දෙයක් වගා කරගන්න කියලා කලින් සිත්නි තස පොල්ධිපවා කියලා තියෙනවා. මොකද අපිට අනාගතයන දුස්කර විපාකවලට මූුණ දෙන්න වෙන කාලයක් එෙන්නේ. එදකොට ඔබ හිතන්න මේ ලෝකයේ අරවගේ බොහෝම සැපට මිනිස්සු ජීවත්වයෙන රටවලුත් තියනවා අපිටත් වඩා බොහෝ දුක්විදින මිනිස්සු ඉන්න රටවලුත්තියෙනවා. අපිටත් වඩා කන්න නැති රටවල් අපිට වගේ වතු වතුර ටිකක් නැති රටවල් කාල ගුණයෙන් අපිට වඩා මහා පුද්දුම විදියට දුක්කිදින රටවල් මේ ලෝකෙ තියනවා. පින්වත්න ඒවාගේ රටක කෙනෙක් උපදින්නේ ය අතීතය කරගත්ත කුසලකුසල තමන්ගේ කරමයට දායාද කරගත්ත විදියටයි. කන්න නැති රටක උපදිනවා නම් කෙනෙක්. වතුර පොදක් නැති රටක උපදිනවානම් කෙනෙක්. දේශ ගුණෙන් අනන්ත දුක්වි දෙෙන රටක කෙනෙක් උපදිනවා නම්. ඇයි මේ ලෝකන්න හැමෝට මේ වගේ උනේ නැත්තේ. මේ ලෝකෙ සමහරයනහ හරි සුවපහසු හිතාගන්න බැරි පාසුම දේශගුණඇත්තයෙන් රටවල්ල මිනිසුයි නො. තවත් පිරිසක් දුක්විදෙන දේශගුණනේතිෙන් රටවල් උපදිනවා ඇයි මේ වෙනස කර මේ වෙනස පින්වාත්න්නේ සමහ රටල්ල මිනිස්සු යුද්ධ බයෙන් ජීවත්වය නවා ඔබ බලන්න ඇතැම් රටවල්තියනෝ මුළු රටටම යුධ මානසිකත්වයෙන් ඒ මිනිස්සු යුදධ බීතියෙන් ජීවත්වයනවා රෑට නිදාගන්න ගෙදර කොයි වෙලාවේ උඩින් මොනවා වැටිල පුපුරල විනාසවෙයිද කියලා බයෙන් ජීවත්වෙන නගරවල්තිය න පින්වාත්න්නේ ෝකෙහෙම මුළු රටම යුදබියෙන් ජීවත්වෙන රටවල් තියනවා. ඇතැම් රටවල්තින හරිම සාමකාමී ඇයිඒ වෙනස මිනිස්සුන්ට රටවල් දෙකක ඉන්න මිනිස්සුන්ට ඇඒ වෙනස පංවත්න වෙන කිසි දෙයක් නෙමේ කරමය වෙනස ඒ ඒ සුදුසු තැන ඒ ඒ සුදුසු කෙනා උපදිනවා ඇතැම් පවුල්ලඉපදිච්ච ළමයින්ට මොනවත් ප්‍රශ්න නෑ අපිහෙම කියන් ඒළමයින්ට මොන ප්‍රශ්ණද. තව පවුල කොප දින කෙනෙකුට හරියට ප්‍රශ්න. පුංචි කාලිඳල දුස්කරජීවිතේ. ඇයිඒ වෙනස, කරමය වෙනස. ඇයිඒ කරමය වෙනස. තම්ම තමන්ම අදදැකපු රූප අරමුණුවල, ශබ්ධාරමුණුවල ගඳ සුවන්ද රස්ස පහස ආදී අරමුණුවල, තමම්ම රාගෙත්ව එක්ක දවේශෙත් එ එක මෝහෙත් එක් එක රැස්කරගත්ත කරමයේම විපාකවල වෙනස. ඒනම් පින්වාත් දෙදස් විසි දෙක කියන වර්ෂය තුළ ඔබ අදදකින රූපවලට ඔබාදක්කින බ්දෝලට ඔබධදකින ගඳසුවන්ට ඔබාද්දකින රසවට බදකින පහසට අදදකින ඒ අරමුණුවලට ඔබට පුළුවන් මතුවනාගතයේ, මීටත්වඩා දුස්කර මීටත් වඩා දුක්ඛිත විපාක ලැබෙන රටක උපදින විදියට මීටත්වඩා දුක්ඛිත විදිේ විපාක ලබෙන පවුලක උපදින විදිට ඔබට අවශ්‍ය නම් පින්වත්නි විපාක රැස් කරගන්න මෙතනද ඔන්න ඔබට අතේ තියෙනවා කරමය කරගන්නවාද නැද්ද කියන තීරණේ. කරගත්තොත් සුබයිද අසුබයිද. ඒ රැස්කර ගත්ත නැත්තැන් සුබයි අසුබයිද කියන තේරණේ තනිකර ඔබා තේ තියෙන පින්වත්න්නේ. එනම් වර්ෂයක් සුභ කරගන්නත් වර්සිය අසුභ කරගන්න ඔබටම බාරයි බැහැම දෙනාටම පින්වත් සසර සුභකරගන්න අද සසර අසුභ කරගන්න අද කෙනෙක ඔබටම බාරයි ඔය විශාකා වගේ අය තදාසන්න ආත්මවල ආවෙම සැපාත්ම විදවිඳවිඳවීද. හරි සුව පහසු ජීවිතවල ඒ මොකද විශාර කියන්නේ කතාවක් ඒ අයටත් තිබි අපි තිබ පෑ විසි හතරමයි කියල ඔය සමාජ ජාලවල කියන සමහනලට පින්වන්නේ දුක්විද නුසය සැපවිද නුසයරගෙන ගන්න සැප විදින මනුසයටත් තිබි අපි තින මේ පවිසිෂ අතරම තමයි තිය මනුස්සේ අපිට වඩා දක්ෂ වනා කියලා. පංවත්නී ඔබ එකක් තේරුන් ගන්න. කරම රැස්කරගෙන දුක්විදින සියලු දෙනාටත්. කරම රැස්කරගෙන සැපවිදින සියලු දෙනාටත්. තිබුනේ මනසිං විමසන්න තමන්ගේ බාරමයි. තමන්ගේ අත්තේමයි. එනිසා ඔබට පුළුවන් මේ ජීවිතේ තියෙන අත්දැකීමම් ටික හොඳට ෝම ඇති කියන තැන්. ගෙවිච්ච වරුෂය වින්ද දුක් මේ වර්ෂය නම් මට එපා කියල විපාකෙන් පැනලඇන්න්න බෑ. විපාහපිට විඳන්න වෙනවා. හැබැයි අපිට එකකින් පැනල ඇන්න පුළුවන්. නමකර්මවලින් අපි දුක්විින් දින්න නවකරම රැස්කරගන්න එක පැනල යන්න පුළුවන්. විපාක අතීත පුරාණ විපාක ගෙවා දමනකින් අපිට පැනල යන්ඩ බෑපින්වත් එකෙන් පැනල යන්ඩ බෑ. එනිසා අපි දෙදස් විසි දෙක වර්ශය සුභ වෙනවා කියෙන තීරණය කරන්නේ පුරාණකරම විපාක ගෙවන එක සුබද අ සුබද කියලා මැනල නෙමේ. නවකරම නවවිපාක, සැපවපාග පැත්තරද දුක්්‍යපාක පැත්තරද අපි රැස් කරන්නේ කියන එක මතයි අපිට වර්ශය සුබද අසුබද කියලා මනින්න පුළුවන්. මං එක ආයුබට තේරෙන්ෙන කියන්න සමස්ත දේශනාව කැටිකරලා මේ වචන කීප එකකට අරන්දුූන්නේ හරියට ්‍රිවිශණ එකක් කලාවගේ ඔක්කොම මුළු දේශනවා ආපහෝ අරගත්තා වචන කීප එකට ඔබට මෙතෙක් මේ කිව්වේක දෙයි අපට පෙන්වාත් පුරාණ කරම සහ නවකරම කියලා දෙකත්තියෙනවා. මන අද පුරාණකරම කියනෙ මේ හැට පේන රූප කනටහෙන බ්ද නැහට දැන්න ගඳ සුවඳ දෙවට දැන් රස කයියට දැන්න පහස හිතට හිතන අරමුණුවාදී මේ විඳින දේවල් මෙ පුරාණකර්ම පුරාණේ රැස්කරගත්තුවා මේ මොහොතේ විපාක විදිහට එලියටෙන පෙන්ංවාදී. අපි අපේ වර්ෂයක් සුබද අසුබද කියලා මනින්න පුරුදු වෙලාතිීෙනෙ අන්නේවෙෙන්. මං මේ විඳින දේවල්, මගේ ජීවිතය මම විදින සැප දුක කියන එකෙන් තම අප සුබ අ සුභ මයි්‍ය වර්ශය. වර්සය සුබදා සුබද කියලා. පුරාණ කර්මය මයින්න කොහොමද. ඒ අපිට පෙන්ාත්නේ විඳින්න තියන එකක්. ඒ අපට විඳින්න තියන එක.ඒ පුරහණකරමය ඒ රැස්කර ලිබරයි. එක ස්ටොක්් වෙලා ඉවරයි. දැන්ඒ ගඩාව තමයි මේ වෙලා බපුක්ති විඳින්න තියෙන නොකරන්නද ගබඩා කරගත් තුටික තැම් පාවිච්චි කරන්න වෙන. ඇත්ති ගබඩාවේ රැස් කරගන්න ඔබට පුළුවන් නම්පින්වත් රසකෑම ඊට පස්ස ඔබ බුක්තිවිඳින්නේ රසකෑම ඔයඇත්තන්ගි ගබඩාවේ රැස් කරගන්න පුුවන් නම් පින්වත්න්නේ නීරසකෑම ඔබ බුක්තිවිඳින්නේ නීරසකෑම එතකට පුරාණකරමය ගෙවාදමනකොට දුකසැප බල බල සුබද සුබද කියලා හොයන එක බොරු වැඩක් කියන එකයි මේ කියන්නේ ඔබ හිනම් කලයුත්තේ මොකක්ද සුභා සුබමඉන්න අලුතෙන් ගබඩාවට ගෙනියන්නේ රසදේවල්ද නී රසදේවල්ද. අන්න එතනද ඔබට මයින්න පුළුවන් මම අලුතෙෙන් ගබඩාවට පුළුවන්තරන් රසදේවල් පුරෝගත්තා. අන්නේ නම් ස්ුබයි. ඒක තමහැකිවේ නවකර්ම කියලා කියන අ පුරාණ කර්මයක් විදිට බලපු රූපයට ඔබ අලුතෙන් නවකර්මයක් විදිට රැස් කරගන්නේ කුසල්ද අකුසල්ද කියලා බලලා හුසල් රැස් කරගත්ත තරමට ඔබ ගබඩාවට රසදේවල් පුරෝගන්නගත්තාාවෙනවා. අන්නේ රසදේවල් පුරෝගත්ත ඔබට පිංවාත්න්නේ ඒ වර්ෂය සවභාර්ෂයක් කරගන්න පුළුවන්. ඔන්න කෙටි කරල කිවවා මුළු දේශනාව මොකදම මෙච්චරලාමේ කිව්ව කියන එක. එතකොට පින්වත්න්නේ මේ චතුරාරි සත්්‍යය පලවෙනි ආරි සත්ති කියල කියන දුක්ක ආරය සත්‍යය කියල කියන පංච උපාදාන ස්කන්ධ කියන ඉස්කන්ද තමයි වර්ෂය පුරාම ඔබ ගෙවල දාලතියන්නේෙත් උදාවෙච්ච වර්ෂය ඔබ ගෙවා දමන්නෙත්. කජ්ජනී සූත්‍රදි බුදුරජාණන් වහන්ේදාලෙ කාල දාල තියන්නේෙ සසර පුරාම්ේ පංචුපාදානස් කන්ද තමයි. මතු අනාගතයේේ කන්න ලෑස්වෙන්නෙත් පංචුපාදානස් කන්දම තම. එනිසා දුකස් කන්ධෙම තමයි කාලා දා යන්නේෙ දුක්කස්කන්දෙම මයි කණඩ ලෑස් වෙන්නේ. දෙදස් විසයේක ර්ෂය පුරාම කාල දෙෙම්මත් පංචුපාදානස් කන්ද මතු අනාගතේ මේ උදවෙච්ච වර්යතුළ දැඟ ඔගුලු කන්නල ඇස් වෙන්නන්නේෙ පංචපාදානස්කන්ද. එනිසාපින් වත් මේ ඉස්කන්දයන් ගෙවගේවා ෙවගෙවා දාද්දිී. ඔබ දක්ෂ වෙන්න නවකර්ම රැස්වෙද්දී පුළුවන්තරං දුක්කස්න්දය පිරෙනවිදිහට, දුක්කස්කන්දයම තව තව තවතව රැස්වන විදිහට කරම රැස්කරගන්න ඇතුව කරම අස්කරගන්න පුුවන්තරන් ඔබ දක්ෂවේනෝනම් පින්වත්න්නේ ඔබට වර්සයම සුභ කරගන්න පුුවන්. එනං ඔබ සියලෝ දෙනාට මේ වර්සයක් සුභ අසුභ වෙන්නේ කොහොමද කියන එකයි අපි මේ සමස්ත දේශනාවෙන්ම තේරුම් කරල දුන්නේ. සසරගමන නිමා කරන්න සසල් වෙහෙසනන් තෙහෙට්ටු නම් ඔබ හිතන්න වෝ නෙමකද. ඒ තෙහෙට්ටුව ඒ වෙහෙස සියල්ල තීරණේ වෙලා තියෙෙනෙ පින්වාත්න රැස්කරගත්ත විදිහත් එක් නම් තවදුරටත් ඔබට ගමන නිමාකරගෙන ඒ ගමන ඔබට පීඩාකාරිනගේ තවදුරට යන්න බෑ කියල හිතනවනං තවත් අර දුකස් කන්දම රැස්කරගන්න ඇති කෙනෙක් බවට ඔබ පත් වෙන්න දක්ෂ වෙන්න කියලා හැම දෙනකොටම ආශිරවාද කරමින්. මේ වර්ෂයේ පළමු ධර්මාණු ශාසනාව පින්වාත් නැ ඒරයි හතට. මේ වර්ය අවසාන ධර්ම දේශනාවිදිට මම මගේ ජීවිතය ගෙවිච්ච වර්ශය දෙදස් විශක වර්ශය අන්තිම බන කිවත් නෙත්තේ ෆෙම් නාලිකාවේ මගේ ජීවිතය අන්තිම බණ ගිය අවුරුද්දෙ දෙදස්ශ විසිය එක ඒය රෑ හතට යවගේ මගේ ජීවිත මේ දෙදස් විසි දෙකවර්ශය පලවෙනි ධර්ම දේශනා සිද්කරයත් නෙත්තෙ ෆෙම්මනාාලිකාවේ ඒ අද රෑ හතට ඉතින්මට ලොක පිනක් මං හරිම ආදරේ කරන නාලිකාවක ආදරේ කරන ගුවංකාලික රාත්‍රී හතේ මේ උතුම් ධර්මාණු ශසනාවට මේ වර්ෂයපෙන් වත්නී ඔබට උතුම් ධර්ම අවවාදයක් වර්ෂයට වුවමනා කරන සුභ කරගන්න සුදුසු ධර්ම අවවාදයක් දෙමින් මාරැස්කර ගත්ත සියලු පින් බලෙන් ඔබට මේ උදාවෙච්ච වර්ෂය කුසලේෙන් පිනින් පිරිල් ලොව සියලු දෙනාගේ සිත්තුල පින්ුවත්නී නිවෙන සැනසන පුුණ්්‍යවන්ත වාසනාවන්ත කාලපරිච්චේ දෙයක් බවට මේ උදාවෙච්චනාවවර්ෂය පත්වන්නට කියලා ශිරවාද කරමින් හැම දෙෙනටම චතුරාරි සත්‍යාව බෝධයත් ඉක්මං වෙත්වා කියලා සෙත් ප්‍රාර්ථනා කරනවා. සාධූ සාධූ සාධූ. අදා අනුරාධපුර සංගමිත්තාරාමිණ ත්‍රාවිකාවක්තමයි දායකත් වැට එකතු වෙන්නේ. ති ඇය බලාපොරොත්තු වෙනවා මිහිදුුල් රන්ස සුදුපුතාට නිදුකින් නිරෝගීව දහම්මග ගමන් කරන්නට ආශිරවාද කරන්නටත් ශෑම කරුණකදීම උදා උපකාර කරන දුලේකා උපුලානිී කාන්තියන මහත්මීන්ටත් පුුණ්ඥානු මෝදනා කරන්නටත් බලාපොරොත්තු වෙන. ආශිරවාද කරන්න බලාපොරොත්තුවයෙන සංසාරගත සියලු නෑදෑ හිතමිතුරන්ටත් පින් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතිහද මේ දායිකත්තට එකතුවෙන්නේ ශ්‍රීීමති අම්ම අපි බොහොම දන්න පින්වන් තම්ම කෙනෙ ත අම්මට හැම කරුණුකදම උදවඋපකාර කරනවා කියන දුලේකා මහත්මියත් උපුලානි මහත්මියත් කාන්ති මහත්මියත් කියෙන ඇයටඒ කල්ල්‍යාන මිතුරියන් සියලු දෙනාම් මුණගහෙන්නේෙත් මගෙත්ත එක්ක මේ දහම් සේවාවට සම්බන්ධ වෙච්ච නිසාමයි. එති මේ ධරමය තුළ ධර්ම මාර්ගිදි ලවෙච්ච කල්ල්‍යාන මිතුරු මිතුරියු හැම දෙනාටම සුව පහසුව සලස්සා දෙමින් උදවපකාර කරගන්නවා. ඇයටත් ඒ විදිහට පැවිදිවන්න කැමැත්තක් ඇතිවයි අදදායකත්වයට දක්වන ඇය අන්රාධපුර සංගමිත්තාරාමයේ නැවතිලායින්නේ. දෙ ඇයට පැවිදි භහාවේයට පත්වවෙන්න ආවශ්‍යය උපකාර සිදු කරන කල්ලන මිතුර අන්තමය නම්වසෙන්න්සි හිපත් කරේ. ඉති ප්‍රධාන අරමුණ කරගෙන තියනෙ මිහිදුල් රංසපුතාට නිදුක් නිරෝගි සෝපත් භාවයට දහම් මගට ආශිරාධ කනෙකයි. ඒ පුතාට තවි සෙත් පතමින් හැම දෙනකටම තාශිරවාද කරමින් දායිකත්වවෙට එකතු වෙච්ච සියලු දෙනාට වගේම. අපිට සහිපත් වෙන නොවෙන සියලු දෙත් සෙත් පතන ආශිරුවාද කරනවා. පින්වත්නේ දෙවියොත් මේ පින් අනමෝදංගලා දෙවුලොව සෝපත්වමින් දෙවියන්ගේ දේවාශිරවාදයත්තු පහැම දෙනාටම සැලසිලාක්. මේ පිංවන්ත රට පිින්වන්ත දේශය පං ඇති පාලකයන් කවදාහෝ මේ රටේ බිහිවෙලා. මේ පිංවන්ත රට පවන්ත මිනිස්සුන්ට සුවසේවාසය කරන්න පුළුවන් සුදු සුවාතාවරණයක් මේ රටේ උදා කරගන්න දෙවියන්ගේ දේවාශිරවාදය වහවහා සැලසේවා කියලා සෙත් පතමින්. සංසාරගත සීපත් වෙන නොෙන සියලු මීග ඥාතින්ටත් මේ පින් අන්න මෝදන් කරමින්. නෙතෙෆෙම් නාලිකාවේ ප්‍රධාන අපේ පින්වත් සභහපතිතුමා අධිපතිතුමා හැමදාමත් සුපුරුදු විදිහට උදෑශනින් අපිට පුද්ගලිකවම, ආශිරවාද කරනවා ස්වාමීන් හන්සව වහන්සේට නිදුක්මිරෝගී සුවපත් භහාවේ සැලසේවා කියල ඉතිං අද දවසේ තිත්තුමාගේ ආශිරවාදය අපිට ලැබුණ අපේ ප්‍රධාන විදහයික් නල ධාරිතුමා න සංග ජයිසූරයම තිත්තුමාටත් ආගමිකන්ස ප්‍රධහනි අපේ වරුණ ඉදිරිසිංහ මහත්මට සහ අපේ සමීර දර්ශන ඇතුළු ආගමිකන්සේ සියලු දරුවන්ට නෙතා එතනේ සියලු කාරමණඩලේටත් නෙත් ශ්‍රාවක ශ්‍රාවික අපින් ඇති ඔබ හැම දෙනාටමත් ගේ අද දවස පුරාම මට ආශිරවාද කරපු හැම දෙනාටමත්. මේරටේ සුවසේ මේ ධර්ම මාර්ග ගමන් කරන කල්්‍යාන මිතුරුමිතුරියන් හැම දෙනාටමත්. ලෝකවාසී සියලුම දෙනාටත්. සුබ්බම සුභ කුසලේෙන් වැඩෙන පිනෙන් ඉතිරෙන වර්ෂයක් වේවා. හැම්ම දෙනෙකොටම කායික සුවය මානසික සුුවය සැලසේවා. ඔබ හැම දෙනාටම චතුරාරි සත්‍යය අවබෝධයයක්ත් ඉක්මං වෙත්වා කියලා. මෙත්්සිතිින් ආශිරවාද කරන සාධූ සාධසාධ ආකාසට්టාචබුම් මට්ඨා දේවානගා මහිද්දිිකා පුഞ්ඥන්තං අනුමූදිත්වා චිරන් රක්කන්තු සාසනං චිරරක්ඛන් තුදේශනං චිරංරක්කන්තු తතුවංසාධති